ඊයේ දවස අවසන් වන විට බස් රථ 1358ක් දිවයින පුරා සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම රාජකාරී කටයුතු සඳහා ලබා ගැනීමට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ප්‍රාදේශික කාර්යාලවල ප්‍රධාන ප්‍රාදේශික කළමනාකරුවන්ගේ අධීක්ෂණ යටතේ බස් රථ 1358ක් මැතිවරණ රාජකාරී සඳහා මුදා හරින්න අපි කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව මැතිවරණ රාජකාරී සඳහා ආරක්ෂාව සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බස් රථ 175ක් අපෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඒ අනුව එම බස් රථ 175ත් අපි ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ දිස්ත්‍රික්ක වලින් ලැබෙන ඉල්ලීම් අනුව ඩිපෝ 107ක් තියෙනවා දිවයින පුරා. මේ ඩිපෝ වලින් ඒ බස් රථ ලබා දීමේ කටයුතු සම්බන්ධීකරණය කරනවා ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් විසින්. මේ වෙනකොට අපේ බස් රථ ඇණියේ ධාවනය කළ හැකි තත්ත්වයේ බස් රථ 5300ක් පමණ තියෙනවා. අපි දෛනිකව බස් රථ 4900ක් පමණ අපේ කාලසටහන් අවශ්‍යතාවයන් අනුව ගමනාගමනයේ යොදවනවා. අදට මේ බස් රථ 1358ත් බස් රථ 1175ත් මැතිවරණ රාජකාරී සඳහා වෙන් කරාට පස්සේ ඉතුරු බස් රථ ප්‍රමාණය තමයි අපි මේ 20 21 22 කියන දවස් තුනෙහි සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා යොදවන්න අපේක්ෂා කරලා තියෙනවා. විශේෂයෙන් හෙට දිනේ වෙනකොට මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන විශාල පිරිසක් විශේෂයෙන් බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යන විශාල පිරිසක් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමගත් අපි සාකච්ඡා කරලා පෞද්ගලික අංශයේ බස් රථ වගේම අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ යොදවලා ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙනවා. මගින්ට තමන්ගේ ගම්බිම් කරා යන්න ඒ වගේම ආපසු නැවත තමන්ගේ සේවා ස්ථාන කරා එන්න අපේක්ෂා කරන මගින්ටත් අපි 22 වෙනි දින සහ 23 වෙනි දින ඒ අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් දුරගමන් සේවා පවත්වන්නට කටයුතු සැලසුම් කරලා තියෙනවා.